Sepertinya nih, Mali. Mau ke dunia Mali? Aneh kihangku. Kata bahagia anda. Oi, manusia ada husma kata gandhi itu dengok. Aneh ini. Mali. Mantai kak kata gini nangku. Bakal ada. Mega raya no. Mali. Ara news walata andek gana mokadda kiyapu kathawa. Man paareddi ayye mage yange ara Spain ekata manusyek heppunana. Eka me media karyaya loku karagena. Eka misa. Etakota polisiyen dan ara andeyawa sel karanawada? Polisi ada kawat aja sekarang itu, hemat mas sekarang. Anti mereka kehebat ini, anda ekpal lagi. Hey, kau bantai ke? Ada nama, pada kini. Mame, prasnya. Muka desa tu meni ke? Kau dah kasih apa kian ni? Arit shock mama deh. TV kian ni? Ya, tamai putih. Prasna. Ipa ramu kat. Kadde hira gedara kiyanne O sir O O mata therena sir O mama e gana digatam balana sir O Nasa court thuna ketana tibila thiyena e kathawa etta Hari sir Ah right Okay sir okay Sabit enna kiwe apita kiwwata mama shine it vitarai enna kiwe Egenne me mata eliyen inne kiyalada kiyanne Na kamak na enna indaga Api karanawata bahima Balan me ayawa dannawada kiyala? Owo sir dannawa. Meyalane mama beragatte. Ai sir? Ne. Api me hatara dena galoth prashna kala. Sir me aya meyawa beragatta ayene. Mia lagi mau nato perasaan kerana, nenek, ekamai miske perasaan itu ada alahan, ekamai anit case sekarang sambandh dengan, court itu nasi dia, itu kau terbalan, mana Mia ada dana untuk dia? Nenek, kau dah mai? Oh ya, driver dia anggeh apa naik ini anda? Nah, sir. Mam mehme kenek dek kenek. Hari, sir. Em, meh prasnya kau muda, api dah dalih ni? Mehmai, api toya kalasanggam valin magem,
ඉහළ මට්ටම් වලින් අපිට ඉල්ලීම් කරලා තියෙනවා අපෙන් මේ මිස්ටර් කාශ්‍යපගේ පරීක්ෂණයට දෙන වේට් එක වැඩි කරන්න කියලා. මිස්ගේ සිද්ධිය පැහැදිලි වුණාට අපිට මේ කෝටි 3 සිද්ධිය හරිම අපැහැදිලි. මේක මාර්ගයක් නේ සර්. අසරණ වුණේ මෙයා. අසාධාරණ වුණේ මෙයාට. දැන් එතකොට එයාලා කියන්නේ අරුගේ පැත්ත ගන්න කියලාද? හරි සන්තෝසයි. මිස්ටර් සදේව් මේක බලපෑමක් නෙමෙයි. ඉල්ලීමක්. අනිත් එක ඒක සාධාරණයි. මේ ප්‍රශ්නේ හිතනවට වඩා ගැඹුරුයි. ඔයාලගේ පැත්තෙන් තේරුම් ගන්න ඕන එකම කාරණාව තමයි නීතිය කාටත් සාධාරණයි කියන එක. මේක මේ කාගේවත් පැත්තක් ගැනීමක් නෙමෙයි. නැති වෙන්නේ කොහොමද සර්? මියාව බේරගත්ත මිනිස්සු මෙහෙට ගෙනල්ලා කෝටි 3ක් ගන්න ප්‍රශ්න කරනවා. ඕකෙන් වෙන්නේ සර් පාරේ මිනිහෙක් මැරෙන්න වැටිලා හිටියත් කවුරුත් උදව් නොකර යන එක. මොකද නීතිය පන්නන්නේ උදව් කරපු එකයි පස්සේනේ. අනික කවුද දන්නේ මේ කාශ්‍යප කියන්නේ බොරුවක්ද කියලා? නෑ මේ සල්ලි කතාව බොරුවක් නෙමෙයි. හොඳයි. ඔය දෙන්නට බොහොම ස්තුතියි මේ දෙන සහයෝගයට. හර්නන් සර්ලා හොයන්න ඕනේ මගේ යාළුවා ගැන. කාශ්‍යපගේ ඩ්‍රයිවර් ගැන. සදේව්. අපි හැමදේම හොයනවා. ඔයා ඔය කිව්ව කෙනා ගැන වගේම ඔයා ගැන. හොයන්න සර්. හොයන්න. පුළුවන් නම් හොයලා හොයලා මෙයා කාශ්‍යපව රේප් කරා කියලා කතාවකුත් හදන්න. Thank you, sir. Yan. Yan. Tanira. Oy dan giyapu man gana hoyala balanawa. Diya kellege kollak sir. Oya hitanne කවුරු කාශ්‍යප මේකට පටලන්නේ නැද්ද? මේ අංජි මේ දැල්ලන් ඇති හොඳට මරද? කවුරු පටලන්නද? නැත්නම් මේ කසපෙක් කසපෙක් ගානෝ කොයි වත්තන මදාවියෙක්ට? දව ටීවී බැලුවේ නැද්ද? ඈ? ඒ ටීවී එකේ මොකද්ද අර මේ? මොකද්ද කියනවා මොකක් සුද්දක්ද මොකද්ද එකක් නේ නමක් තියෙන්නේ. ඈ? මොකද මේ කියවන්නේ? ඔයලෙ මන්ත්‍රයක් ඔය ජප කරනවා මේක. මගුල. පිස්සු. ඔය ඉතින් ඔය ඕකනේ. අංජි දොර අරෙන්නකෝ හරි හරි අරෙන්නකෝ දොර ඒ ආ හේමද නේ නේ යනවා ආ අත්තම්ම තමයි මං උඹව හම්බ වෙනකන් හිටියේ දැන් මොකටද මාව හම්බ වෙනකම් බලන් හිටි? උඹගේ මහ ලොකු අප්පා හිතාගෙන ඉන්නේ උඹලගේ සල්ලි වලට පෙරේතකමට මම මගේ කෙල්ලව උඹේ කරේ එල්ලන්න හදනවා කියලා. දැන් මොනවද අපි අප්පච්චි කිව්වේ? ඒක ගිහිල්ලා අහගනින් උඹේ අප්පගෙන්. අර බඩා මුදලාලිගෙන්. හැබැයි මේකත් මතක තියාගනින් කොල්ල. මට මය කෙල්ල උඹේ කරේ ගහන්න තරම් අහේනියකුත් නැහැ. මගේ කෙල්ලට උඹ මැත්තිම නැහෙන්න තරම් රුදාවකුත් නැහැ. කෙල්ලේ, දොර අරපන්. කෙල්ලේ. යකෝ මේක මාර කෙලියක් නේ. ඈ? තේන් දුවර හිරේ ලගින නළු බට්ටෙක් ගෙන වද වෙනවා. මෙන් අත්තම්ම අපේ අප්පච්චි කෙන වද වෙනවා. මම යන්කෝ. අපි ගියා. දැන් ඔබ කියන්නේ කාශ්‍යපය ඔක කළේ නෑ කියලාද? ඔය කියන්නේ හිතලා හිතලා මගේ ඔළුවත් එක්ක අවුල් ගිලා තින්නක් කි. අන්තිමට එකෙන් මේකෙන් උනේ මගේ ජොබ් එක නැති වුණේ.
අයියෝ අයියෝ උඹට අර නෝනගාව රස්සාවට යන්න බැයිද නෝනගාව නෝනගාව නෝනගේ දුවට වක්කත් ඉන්න බෑ පව් සහන්ස බීබි බීබි උඹ මෙච්චර කල් කිව්වේ නංගි කියලා නේද බා මඩම් මට ඊයම කිව්වා මේකේතර නංගිලා නැ ඉන්නේ මඩම්ලා බේබිලා විතරයි කියලා මඩම් විමුක්ති මචං අඩුමත් එක ටික කතා කරන්න ඕනේ බයි ලොක්කයි ප්ලෑන් කරලා නේද ෂයිනි මේ ලොක්කත් එක්ක දාලා ගියේ මචං උඹට පිස්සුද ෂයිනි උඹේ කෙල්ල බව ඇත්ත ඒකි මචං මට මගේ නංගි කෙනෙක් වගේ අනික මචං උඹලව දෙන්නව සෙට් කරෙත් මම මම එහෙම දෙයක් කරයිද මචං අනික මචං කාශ්‍යප සර්ගේ අතින් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි එතකොට උඹ කියන්නේ ෂයිනි ආතල්ලකට කෑ ගැව්වා කියලා මචං උඹට මං කියන එක තේරෙන්නේ නැහැ පොඩ්ඩක් ඔය මුලින් හිතපන් මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. ඔව් ඔව්. අවුලක් තියෙනවා තමයි. අවුල තමයි උඹට කොහෙවත් නැන නළුවෙක් ලොකු වුණා. උඹගේ යාළුවට වඩා. උඹගේ පරණ යාළුවා උඹට අමතක වුණා. ඒක තමයි අවුල. මේ මාත්‍යෝ. මේක මතක තියාගන්න. උඹගේ ලොකු මාත්‍යට කියපන්. ඌ එළියට එන කම්මන් බලන් ඉන්නවා කියලා පිළිගන්න. පුළුවන් නම් මුලත් අතු ලෑසි කරපන්කෝ. ඈ? තවෙක. බොච්චර හොඳයි කියන සීලවන්ත ලොකු මහත්තයාගේ කෝටි තුනට විද්දේක නම් කැතයි සහෝ. ඒක දීපා. Nestle Nestle Malt Samada ඔබ බලගන්වන්න 100%ක් සූදානම්. අමුතුවෙන් මතක් වෙන මට උඹව අමතක කළා තිබ්බේ නෑ බා මං දන්නවා උඹ එහෙම වැරද්දක් කරේ නෑ කියලා මේක කාගේ හරි උගුලක් අපට මාව විශ්තරටම විශ්වාසද කවුරු උඹව විශ්වාස කරත් මං උඹව විශ්වාස කරන්නේ දැන් අපි හම්බෙලා අවුරුදු කීයද අවුරුදු 23 මට එදා හම්බෙච්ච සුදත්ම තමයි උඹ මතකද උඹේ මගේ පළවෙනි පත්වීම හරියන්නේ නම් ඊයේ පෙරේද වගේනේ ඔබ නාට්‍ය හරං කලාව පත්වීමක් අරගෙන මම චිත්‍ර පත්වීමක් අරගෙන එක ඉස්කෝල ඉගෙනවා ඒ වැඩන්නේ ඇතර කීපම් මොකද්ද උනේ කියලා මොනව වෙන්නද බං මට හිතා ගන්නත් බැරි වුණා ඒ කෙල්ල එක පාටම යටි ගෙඩියෙන් කෑ ගැහුවා මගේ ඩ්‍රයිවර් විමුක්ති ඉන්නේ විමුක්ති යාළුවෙක් තමයි කෙල්ලගේ බොයෆ්‍රෙන්ඩ් ඒ කෙල්ලගේ නම මොකක්ද? මොකක්ද? මොකක්ද අමුතු නමක් තිබ්බේ? ෂයිනි. ඔබ කෙල්ල අඳුරනවද?
Oh, shooting balan dah ma. Tiagi mat terang. Ikel lagi amma dah terjadi nama ini rata. Ikel lagi amma mat terbodak kemudian kita dua hati tiagi mat tewa. Mandi parak kita kata kerja tino. Imukti alu ikel lagi ada kalak. Imukti tamai dina set kerja tino. Mat mat kah dia. Hari, mau bela balan ma. Mereka kihangku memang, ekter mau muka tuh nengi lagi dite. Bimukti kari itu kia. Pasti kursi yang pergi sadya kawa. Muka tuh mu? Apa kaya puna sir? Sorry sir. Sorry? Eh, sorry kan? Mata mana kerana dia agaknya, sir? Kerana dia agaknya? Mata terin ni? Karek ni mikir apa kerana ni bang? Mangku hamba terhadik karek pelai berai. Anu mata ramu sakit, rot magi kini kelangga hidupnya neh. Ikan kamar neh. Sena, mata magi gebe dengan lo neh. Pin sitte bayi magi saliti kau heladi bang. Oke mata gebe madunne saliti kerwi dinda. Macam? Neng bu bi paling terhadik karek ini nunne. Gua mau tunggu biar kan. Mata gimana pada kau tu seker? Seker? Seker kehil. Ikan baru kerja saliti kan dah. Saliti nak kehil dah ni bimukti biterai. It. Mangku mahu bimukti sekeran ni. Mata hamdi semit naik bau kara kau mak kehilah. Bye ni bapa. Mangin no. Mangku kemarin boleh lihat kan no. Cepat. Mata mangin tu bapa dah nak bayar balan no bang. Kalau mati kita rasa bela hati. Hanya mantan ni. Bisu hari no mata kau mita dah kan terin ni. Mana orang tu mita dah kan? Mita ayah kerajaan. Ika utama mewilah kerana tiada hundar mati. Bahasa itu ti, ubah silu dina aja mana. Entahnya meva gaya lawak, mawat, mangi doa, thanikaran netu, macam tu pemain aja. Kehanya kedih aja, mangga demi keran nenek jiwite amarum kata. Mai tanya ubalang hemo mau bagai mana? Mangi jiwite mam. Panah agi ader ekarpu kasih pada ini bandingan gari. Ikan mai tena gulang hamu mudah no. Kasih peta. Ati velati na chodena boh ma barapatalai. Itama problemai. Hunga kiwasal 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 ab. Mangi dua kiwa tetema.
අපි ඉවසුව ඇති අම්මා කියලා. ඒ නිසාම තමයි අද ඔයාලව මේ විදිහට අමතන්න ඕනි කියලා මං හිතුවේ. අනිතක මගේ දුව කිව්වා. ඇයි අම්මේ අපි මේකට ලැජ්ජ වෙන්න ඕනි. අපි එහෙම වරදක් කරේ නෑනි කියලා. ඇත්තටම මම්මගේ දුවගේ හයිය අරගෙන තමයි අද මෙතෙන්ට ආවේ. ඔගලන්ට එක කතා කරන්න. ඔන්න බලන්න සීතා රටක් වටින මිනිහෙකුට වෙච්ච දෙයක්. පෙරේද නළුවා. ඊයේ දේශපාලකයා. අද හිරකාරයා. නෑ? අනේ මන්දා. මට නම් හිතෙන්නේ මේක කාගේරි ප්ලෑන් එකක් කියලා. ඒ පාරේ ඒකත් පිටු උගුර යවා ගත්තද? ඒ උගුර යන්නේ නැත්නම් සිල්ලා මේ කීන කතා වලට මේ බලහන්කෝ ගෑනු ඈ. Nestle Nest Malt සමදා ඔබ බලගන්වන්න 100% සූදානම්. මල් කැකුලක් තලන්න හදපු මිනිහාගේ පැත්තට සපෝට් එක දෙන විදිහට කතා කරන්න රෙද්දක් ඇඳගෙනද කියලා බලහන් සිල්ලා. මට බය තියෙන්නේ මේ යන විදිහට අපේ රෙදි කොයි වෙලාවක ගැලවෙයිද කියලා. අතරම ඔතුමා අපේ සීතාවට කියපු කතාවේ ඇත්තක් නැත්තේවත් නෑ නේද? එහෙම වෙන්න පුළුවන් නේද ඔතුමා? දැන් ඒ පාර උඹ මොකාටද අඳින්න හදන්නේ? නෑ මම මේ කතර ආවට කිව්වේ නෑ එහෙම වෙන්නේ නෑ. සිල්වා සිල්වා අපි කටට ආවට එහෙම වචන පිට කරන්නේ නෑ. හොඳට හිතලා කල්පනා කරලා තමන්ට අවාසියක් වෙනවනම් ඒ වචනේ පිට කරන්නේ නෑ. එහෙම්මම ගිල ගන්නවා. ඈ මමත් හිතුවා කාශ්‍යප හොඳ මිනිසෙක් වෙන්න ඇති කියලා. දේශපාලනයට එන්න කියලා ආරාධනා කළෙත් මමමයි. කාශ්‍යප මේ රටේ මේ වගේ තැනකට ආවේ මගේ තාත්තා හින්දා. කාශ්‍යප ජනප්‍රිය නළුවෙක් උනේ මාව කසාද බැන්දට පස්සේ. මම හින්දා. ඉසල කිව්වාගේ මමම තමයි දේශපාලනය කරමු කියලා යෝජනා කළේ. මං එහෙම යෝජනාවක් කරේ කාශ්‍යපට මේ රටේ මිනිසුන්ගේ තිබ්බ ආදරේ, කාශ්‍යපට මේ රටේ තිබුණ ජනප්‍රියත්වය, ඒ හරහා දේශපාලනය තුලින් කාශ්‍යපට මේ රටේ මිනිසුන්ට ලොකු සේවයක් කරන්න පුළුවන් කියන හැඟීමයි. ආයි බොන් සතුටුයි සතුටුයි. ඉතින් ඉතින් ආ නේ ඇත්තමද? හා අන්න ගෑනු මේ හරි හරි මේ උසර නැ මේ මම බලන්න ජීවිත පුතලයි මම්මේ මුළුමහත් ශ්‍රී ලංකා වාසය හැමෝගෙම අත් දෙක එකතු කළා සමා වෙන්න කියලා කියනවා. ඒකට හේතුව මේ වගේ අදම කාන්තාවකට ගරු කරන්නවත් දන්නේ නැති කාන්තාවකගේ වටිනාකම අගේ දන්නේ නැති මිනිස්සෙක්ට දේශපාලනය කරන්න කියලා මං ආරාධනා කරපු එකට.
එක මං කරපු ලොකු වරදක්. සතුටුයි සිල්වා සතුටුයි. ඒ වගේ මං මේ මාධ්‍ය ඉස්සරහා තව දෙයක් ප්‍රසිද්ධියම අද කියනවා. ඒ තමයි කාශ්‍යපත් එක්ක මේ මොහොතින් පස්සේ අපි දෙදෙනා අතර තිබුණු සියලු සම්බන්ධකම් තවදුරටත් සම්බන්ධකම් නොවනවකට. ඒක මම බොහොම විශ්වාසයෙන් ඔබ සැමටම කියනවා. කාශ්‍යප කරපු දෙයට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඇතර මේ වෙලාවේ මං ඉන්නේ ඒ බලහත්කාරකමට ලක් වෙන්න ගියා කියන මගේ ආදරණීය සොහොයුරෙකට. සතුටුයි සිල්වා. මේ වගේ අපරාධයක් කාශ්‍යප නෙමෙයි. මගේ තාත්තා කරා කිව්වත් සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම මං ගන්නෙ කාන්තාවන්ගේ පැත්ත. ඒ නිසාම මගේ ප්‍රාර්ථනාව මං දන්නා එක තමයි ඔබේ ප්‍රාර්ථනාව කියලා. කාශ්‍යපට නිසියාකාර සුදුසු දඬුවම් ලැබිය යුතුයි කියලා. ගරු අධිකරණේ මං තරයේ විශ්වාස කරනවා. බොහොම සුදුසුයි. මුදලාලි කන්නේ නැද්ද? මුදලාලි කන්නේ නැද්ද? වෙන වෙන ඇයි බල දැන් පය දෙකකට ඉස්සෙල්ලානේ කෑවේ. ඒ උදේටනේ. උදේට කනවද බොරුව එකට දෙකට? ඉතින් මං උදේට කන්නේ නැතුවනේ කඩේට ආවේ. දවල් එකට දෙකට කෑවයි කියලා. ඒක දවල් කෑවෙන්නේ නැහනේ. ඒක උදේ කෑවෙන්න එපා. දැන් ඉතින් දවල් කෑම එක තමයි මට රැයට කන්න වෙන්නේ. රැය දිනක නැගිටලා ඉන්න වෙයි. දැන් කෑම කන්න. කමුකෝ. අනේ මේ මගේ මුකුත් කුණුවල් 50 ඉදින්. අප්පච්චි. අර අප්පච්චිත් එක පොඩ්ඩක් කතා කරමු. වෙන. පොඩ්ඩක් මොකෝ. ගොඩක් කතා කරමු. මොනවා කතා කරන්න තියෙන්නේ? පච්චි මේ. මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි. කවුද දැන් උඹත් එක්ක විහිළු කරේ? ඈ? වෙන. අර දැනගන්න ඕනේ. අප්පච්චි අංජිගේ අත්තම්මට මොකක් හරි අවකැපෙන කතාවක් කිව්වද? ඒ නාගිච්චි මොනවා හරි කිව්වද? නෑ නෑ. හිංසක මිනිස්සයා එහෙම කිව්ව හෝ නැතා මට දැනගන්න ඕනේ අප්පච්චි එහෙම දෙයක් කිව්වද නැද්ද කියලා. මේ මට මේ නාගි පඩංගු එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ. හරි මම මොනවා හරි කිව්වයි කියමුකෝ. දැන් උඹ මොනවද මට කියන්නේ? කියන්නේ අංජිගේ මගේ අතර සම්බන්ධයක් තියෙනවා. මං කවදාද කසාද බඳිනව නම් බඳින්නේ අංජිව විතරයි. අංජිගේ අත්තම්ම කියන්නේ සෝමා. මම කසාද බඳින ඉන්න කෙල්ලගේ අත්තම්මට මොනවා හරි කියනවට මං කැමති නෑ. අප්පච්චි මේ සම්බන්ධයට අකමැති නම් මං අංජිවත් තරම් මෙහෙන් යන්නම්. හැබැයි මේ සම්බන්ධය කවදාවත් නතර කරන්නේ නෑ. අන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. තේරුණානි. බල ඔක්කොම දේවල් මතකයි. ඒත් උඹට මතකයි. මං උඹේ අප්පච්චි කියලා. මොකද බලු වැඩේ? ප්‍රෙස් එකද? ඔව්. ප්‍රෙස් එක තමයි. බලු වැඩක් කියලා හොඳටමත් දැනගෙන ලැජ්ජ නැද්ද අම්මේ? අවුරුදු 20 ගානක් තිස්සේ එකට පවුල් කපු මිනිස්සයට අපහාස කරන්න හැම ලැජ්ජ නැද්ද? අපහාස? අපහාස කළේ මමද? අපහාස කළේ එයාද?
අද මම මේ දේ කළේ නැත්තම් අපිට පාරේ බහැලා යන්න බැරි තත්යක් උදා වෙලා තිබුණේ. මම අද මේ කරේ කරන්න ඕනේ හොඳම දේ, හරිම දේ. අන්ටක දැනගන්නවා. මම මේක කරේ මං වෙනුවෙන් නෙමෙයි. ඔයා වෙනුවෙන්. අනේ කොහොඳට මතක තියාගන්නවා. අනේ මේ අම්මි. මාවත් අල්ලන් තඩි බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. මට දැන් තේරෙනවා. ඔයා කොහොමත් තාත්තිට වරදින ගමන් තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. අනිත් එක තමයි මං කිව්වේ නැති දේවල් මම කිව්වා වගේ මීඩියා ඉස්සරහට ගිහින් කියන්න ඔයා මගේ අම්මා වුණත් ඔයාට කිසිම අයිතියක් නැහැ. අන්න ඒකත් මතක තියා. හිතුනොත් මාත් ප්‍රෙස් එකක් තියලා ඔක්කොම කියනවා. මට විමුක්තිය විශ්වාස නැහැ. ඒත් සිද්ධ වෙච්ච දේවල් එක මම කොහොමද විශ්වාස කරන්නේ? සර් මාව සැක කරන එක ගැන මම සර වරදක් කියන්නේ. විමුක්ති මං ගැන හොඳටම දන්නවා. මං ගැන සැක කරලත් මම වරදක් කියන්නේ නැහැ. සර් එතකොට ෂයිනි කියන කතාව බොරුවක්ද? විමුක්ති දන්නවා මට ගෑනු වුණනම් ඕන තරම් හොයා ගන්න පුළුවන්. මගේ දුව පල්ලයි. මං වරදක් කරේ නැහැ. විමුක්ති කැමති දෙයක් හිතා ගන්න. ඒකට මට කරන්න දෙයක් නැහැ. මං හිතා ගන්නම් විමුක්ති මේ කිසි දෙයක් දන්නේ නැහැ කියලා. හැබැයි අර කෙල්ලත් එක්ක එකතු වෙලා මාව හිරේට යවලා අර සල්ලි ටික හොරගම් කරන්න හිතුවා නම් ඒක එහෙම කරා නම් ඒක පොලිසියට හරි ලැබෙන්න සලස්සන්න. මං හිරේටට කමක් නැහැ. මගේ ගෑනිටයි දුවටයි ජීවත් වෙන්න දෙයක් තියෙන්න ඕන. කවුලක් නැහෙනි මට විමුක්තිය සැකකම තැනක විතරයි. වාහනේ යතුරු නැති වුන එක මට ඔය කතාව කියලා එපා වෙලා තියෙන්නේ. මං ගත්ත සල්ලියක් නෑ සර්. විමුක්තිය අයියේ ටිකකට එනවද සර්? විනාඩිය එනම්. අනේ අයියේ මං හොසි ෂොපින් යන්න හිටියේ. බිස්කට් ඉවරයි. කඩේට ගිහින් එන්න පුළුවන්ද? ටීටක පිටරකද? එහෙම කොහොමද? කාෂ්‍යප සර් මොනව හිතයිද? මං සල්ලි ගෙන දෙන්නම්. කඩේ ළඟම තියෙන්නේ. පිස්සුද? සල්ලි එපා. මං බිස්කට් ටික කරන් ඉන්න එන. සර් මට විනාඩියක් දෙන්න. මට අක් ගාලා එන්න. කොහෙද යන්නේ? කඩේට ගිහින් එන්න. ළඟ තියෙන්නේ. මං දන්නේ එච්චරයි. අනේ සර් මාව මේකට අල්ලගන්න එපා. සර් මට මගේ තාත්තා වගේ. උසාවි ප්‍රශ්න විගුත්තව සලකයි. කඩේ මොල් වෙනව නෙමෙයි. පිස්සුදු මහත්තයා අපි දන්නවනේ මහත්තුරු හොඳ මිනිස්සු නෙවෙයි කියලා. මොකටද අවුස්සගන්නේ? මහත්තයා බය වෙන්න එපා.
ඔය ලස්සනට දේරුම් කරන් තියෙන්නේ. බලයයි ලොව පිසුණු අවියයි බොරුවයි ලොව කිරුළු තරයි සතුරුයි කල්ප සතුරුයි ජීවිත පුතලයි සෞදිය පුරවයි සනසයි සර් අපිට වෙන කවුද මේකට සැක කරන්න ඉන්නේ විමුක්තියට මා විශ්වාස නම් විතරක් අර කෙල්ලගෙන් අහලා බලන්න මේ කෙල්ලයි මා විතරයි ඇත්ත දන්නේ ලබංගුනේ අවතවා එන්න නළුවේ කිටපු ගයක් නෙවෙයිනේ අයිබන් එන්න මෙතුමා. ඩයනා හොඳට ගැලපෙනවනේ අපේ රස්සාවට. අනේ අයි තාත්තේ මම කරේ. ඔයාට මං ගැනවත් හිතුන්නේ නැද්ද? අම්මේ ගැනවත් හිතුන්නේ නැද්ද තාත්තේ? කවුරුත් කාටවත් ෂයිනි ගැන මොකවත්ම කියන්න බෑ.